පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මහජන නියෝජිත හමුව අද පැවැත්වුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් සභා පළාත් පාලන ආයතන මහජන නියෝජිතින් ඊට එක්ව සිටියා. වගකීම බාර අරගෙන අභියෝග බාර අරගෙන රට මේ තත්ත්වයට පත් කරපු නායකයාට කඩේ ගියට වැරද්දක් නැහැ. එහෙම යන්න මිනිස්සු සූදානම් ඉඳ තමයි මෙතන අද ඒකමතිකව මේ තීන්දුව ගත්තේ. මම මේ අවදානම් ගත්තේ අද යන්නේ මේ. දා මහින්ද සුලංගිත් මම ওই අවදානම ශ්‍රී ලංකා එකට විරුද්ධව මම ගත්තා. අදත් මම ඒ අවදානම ගන්නවා. මොකද රට වෙනුවෙන් ගන්න තීන්දුවක් කවදාවත් නරක වෙන්නේ නැහැ. මේ දේශපාලනේ රට ගැන හිතලා නෙමෙයි පුද්ගලවාදී දේශපාලනයන්නේ මේ හැමෝම කරන්න උත්සාහ කරන්නේ. එතනයි මේ රටට වැරදින්න තැන. පක්ෂ ජාති ආගම් ભેදයකින් තොරව එකව වෙනත වේදිකාවක් අපි හදලා තියෙනවා. ඒකට පුළුවන් UNPA කයන් ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ වේදිකාවට එනවා. මුස්ලිම් ආ දේශපාලන නායකයෝ අපේ වේදිකාවට එනවා. හිතන්න ඉතින් හිතන්නේ නැති අය එකව වෙනවා. බලන් ඉන්න. බලන්නකෝ එකව වෙන ප්‍රමාණය ගණන් කියන්න ඕනේ නැහැ. හිතන්නේ නැති අය එකව වෙනවා. රට ඉදිරියට යන්න මේ ආර්ථික ප්‍රශ්නයෙන් එළියට එන්න නායකත්වය දෙන්න පුළුවන් එකම දේශපාලන නායකයා රනිල් වික්‍රමසිංහ විතරයි. මේ වෙලාවේදී පක්ෂපාත ભેද නැහැ. රට ඉස්සරහට ගෙනියන්න ඕනේ කියන අභිමතයේ ඉන්න ජනතාවක් නම් මේ රටේ ඉන්නේ. මේ වෙලේ අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දය දීලා එතුමාට තව අවුරුදු පහක් මේ බලය දෙන්න ඕනේ. මේ නායකයාට තව අවුරුදු පහක් දීලා මේ රටේ යහපතක් කරන්න එකතු වෙන්න. අපි පොහොට්ටුව කැඩුවේ නැහැ. අපි පොහොට්ටුවේ අය අදටත් හැබැයි පොහොට්ටුව කඩන්න ඕන කට්ටිය කවුද කියලා දැක්කා. අපි සියලු දෙනාම එක හඬින් කිව්වා මේ වෙලේ මේ කටයුත්ත කරන්න එපා. අඩුම තරමේ අපේක්ෂකෙක් දාන්න නැතු පොහොට්ටුව රැක ගන්න. ජනාධිපති මැතිවරණේ පොහොට්ටුවෙන් දාන අපේක්ෂකයාට විරුද්ධව වැඩ කරොත් ඒකට විනය කටයුතු කරනවා කියලා හිතන් කියලා තියෙනවා. හැබැයි අපි පක්ෂේ ගිහිල්ලා මහින්ද රාජපක්ෂයා ගෙදෙද්දිම අපි කිව්වා අපේක්ෂකෙක් දාන්න එපා කියලා. අපි ඒ ප්‍රකාශයක් කළා ආවා. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට පුද්ගලිකම ආදරේ. මොකද එතුමා තමයි අපේ දේශපාලන පියා. නමුත් මේ වෙලාවේ තේරුම් ගත යුතු කාරණයක් තමයි අපි රට වෞගිය කාලේ වැටිච්ච ගාදෙන් ගොඩගත්තු නායකයා එතුමත් එක්ක යන්න ඕනි කියන එක මම හිතන්නේ අපේ පළාත් පාලන ආයතන පළාත් සභා නියෝජිත මහත්මයාකින් සියලු දෙනාම පිළිගන්නවා. පොහොට්ටුව අතහැරලා අපි ආව නෙමෙයි. අපි මේ වෙලාවේ මේ කාර්යභාරය ඉෂ්ට කරන ඕන නිසා ස්වාධීන අපේක්ෂකයා හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපතිතුමාට සහයෝගය බඳින තීන්දුව කරා. ඔය මම මෙහෙන් දර ටික අරගෙන ගියේ. කාන්තාව විශේෂයෙන්ම ගෑස් නැතුව පෝලිං වල ඉඳලා ගෑස් එකක් ලබා ගන්න විශාල මහන්සියක් ගත්තා. එතුමා ඒ ගෑස් ප්‍රශ්නේ විසඳුවා. ඒ වගේම තමයි පෙට්‍රල් නැතුව පෝලිං වල හිටියා. ඒ වගේ ප්‍රශ්න වලට මෙතුමා විසඳුමක් දුන්න නිසා තමයි අපේ කාන්තාව පවා හැමෝම කතා කරලා කිව්වේ ජනාධිපතිතුමාට උදව් කරමු කියන එක.